මිනිීමරු වරා නැවතවතාවක් තමන්ට සුපුරුදු ගාතන රැල්ල ආරම්භ කරලා තියනෙන. ඔබට මතකනම් මීට පෙරත් ගෝටා ආරක්ෂග මාත්‍යන්සේ ලේකම්වෙරය වෙලා ඉන්න කාලේ හිරගදර රැදිවියෝ විසි හතක් ඝාතනය කර. සාමාන්‍යෙන් ලෝක පිළිගත්තු සම්ප්‍රදායනුව අපේ රටේ තියන අපරාධ නීතියනුව කිසිම පුද්ගරෙක්ව පවතින නීතියට පිට පිටෙන් නැතම් රිබාහිරුව ගිහිල්ලා නඩුවිභහක් කරන්නත් බෑ ගාතනය කරන්නත් බෑ එහමන්නතම් දඩුවමත් දෙන්නත් බෑ. හැබැයි මිනිීමරු මරත් කෝට ශිස්ට සම්පන්න නැහැ කියලා අපි ඉතිහාසයේ පුරාම දැක්ක. අදතිනයේදී වාර්තාාවෙනවා මාකුන්දුරේ මදෂ් කියයන ඔවුන් කියන ආකාරයේ දරුණුම පාතාලය ලෝක නායකය කුඩුවගයක් තියෙනතන පෙන්නන්නට ගිහිල්ලාසා්‍යාපාරිකව ගැ පෙන්න්නන්නට ගිල්ලා. වැඩිහුමාරුවක් වෙලා මරම හෝට පත්තුනයි කියන කාරණය මේක සාමාන්‍යයෙන් අපේරට පොලිස්කාරෝ තමන් විසින් පුද්ගලෙක ගාතනය කරාට පහස්සේ පුරුද්දක් විදදියට කියන කතාව. මිත්‍රෝනි ට්‍රමති මනම්පේරී ගාතන නඩු ඔබට මතකනම් ඒ නඩුවඩි බොහම පැහැදිලිව අධිකරණය කිව ඒකට තිබ ශේෂ්ඨාඩී කරනය කිව්වා ඉහළ නිලධාරීන්ගේ නීති විරෝී නියෝග පහල නිලධාරීෙන් ක්‍රියානොක් කරලා තියෙනවනන් නුත් වගකීමට බැඳනවා කියලා. ඒ නිසා මිනිීමරු ගෝටගේ අවශ්‍යතා මත මේ ගාතනය සිදු කළත් අවසානයේදීත් මේ වැඩේට සම්බන්ධ වෙච්ච හැම නිලධාරිියෙක්ම නයිතිකබ වරදට බැඳෙනවා. මිටන පාතාල් ලෝකෙ නායකයක් ඝාතනය කරයි කියලා අපේ රටේ ඉන්න සමහර මීහරක් චූන් එකක් ගන්න. එහමන සතුටක් ලබනවා. හැබැයි පාතාලි ලෝකෙ නායකය කියන කවුද කියන කාරණය එ අවස්ථාවකෙදී ඉතාමංන්න හොඳින් මෝර සුනිල් පැහැදිලි කර. මේරටේ එල්ලුන් ගහ ක්‍රියම්න්න කරනවද නැද්ද කියන කාරණය සාගච්ඡා කරන්න එක් අවස්ථාවකෙදී ටෙන් එල් එකේ විවාදයක් තිබ්බ. ඒකට මෝර සුනිලුත් ආවා එවකට හිටපු ප්‍රසිද්ධ සමාජි විද්‍යානයෙක් වෙච්ච නන්ද සේෙන් රත්න පාලත්තාව. එබෙලාමේ මෝර සුනිල් ඉතාමක්ම ලස්සනට කරුණු පැහැදිලි කළ. ඔහු එක් අවස්ථාවකිදනි මේේදකයගෙන් අහනවා. ඔබ මට කතා කරන්නේ මෝරසුනිල් කියලා හැබැයි මගේ නම මෝරසුනිල් නෙමෙයි ඔබ දන්නවාද ඇයි මට මෝර සුනිල් කියන්නේ කියන කාරණය එබලාමේ නිවේදකා කියනවා නැහැ ඇයි එහෙම කියන්නේ කියලා මෝරසුනිල් කියනවා මම පොඩිකාලෙ මේ රටේ ලොකු කතාාවක්තිබුණා මෝරගුණ බීවට පස්සේ ශක්තිමත් වෙනවා ඉක්මට ලොකු වෙනම කියලා ඒ අනුව මමත් කරේ ගෙදර තිබ මෝරගුලි ඔක්කොම බීවා. ඒවලාවේ වටාපිටවින්නෙවඋම් මටකිව්වා මෝරසුනිිල් කියලා. ඒක තමයි අදටත් භාවිතා වෙන්නේ. ඊීළඟට මෝරසුනිල් අහනවා මේරටේ ළමෙක්්්‍ය වර්ධනය බලන්න භෞතික වර්ධනය බලන්න විවිත ආයතන තියෙනවා. විිවිත මිනිින් දඩු තියෙනවා. හැබැයි ඉන් පස්සෙ කෙනෙක්ග ජීවිතයට වෙන්නන්නේ මොකක්ද කියලා හොයන්න කිසිම ආයතනයක් තියෙනවද නැද්ද කියලා. න්නේ ඒවෙලා බොහු කියවා මේ එල්ලුන් ගහක්‍රියාමක වෙන්නේ අපි වගේ අහිංසක පොඩියවුන්ට මේ ලෝකේ මේරටේ පාතාලෙ වූ නිර්මාණය කරන්නේ මේ කාලකන්න ක්‍රමය. ඒ ක්‍රමවේදය වෙනස් නොකර පාතාලය කියන දේ වෙනස් කරන්න බැහැයි කියන කාරණේ. මිට්‍රෝනි මදුස් ගාහතනය කිරීමට බලපාපු ප්‍රධාන හේතු අක්තියෙනවා. මොකද පහුගේ කාල මේරටේ බහුතරයක් දන්නවා විනිමරු මනාට සම්බන්ධ දේශපාලුවන්ට කඳුරෙන් මදුෂ විශාල පශයෙන් සල්ලි වියේදාන් කරා. ඕගේ සල්ලි පාවිච්චි කරලා සුපමාකට් කරපු මනාගේ ගෝලයොත් ඉන්නවා. කිසේ වෙෙතත් පවුගේ දවස්වල මදුස් හෙලිකරමින් සිටියා මෙ පාතාල වැඩවලට සම්බන්ධ දේශපාලුව කිහිප දෙනිෙක්. ඒ අතරින් කුඩුලන්සත්ඒවගේම ගම්පහ ඉන්න රණතුන්ගත් ප්‍රසන්න රණතුන්ගේ ෙනනමත් ඔහු හෙළි කරා. මේකත් සමඟ තමයි මේ මා කරණුදුරේ මදෂව ඝාතනය කිරීමේ තීන්දුව ගත්තේ. මොකද මීට පැරත් සමහරය පුද්ගලයෝ තමන් අපරාධකාරයෙන් හෙළි කරනමයි කිය කාරණය දැනුන්දුන්නට පස්සේ න තම් ප්‍රකාශ කරාට පස්සේ ඔවුන් ඝාතනය වුණ. මෙවැනිම සිද්ධයක්කෙ අවස්ථාවකද ගංගොඩව විල උසාවේද සිද්ධ වනා, තාරසුනිල් කියෙන පුද්ගලයා ප්‍රසිද්ධය ප්‍රකාශ කරා තමා, ඉදින අධිකරනයේදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරනවා තමන්ට ඒ කොන්ත්‍රත්තක දුන්නේ කෞුද කියනකාරණය සම්බන්ධි. එදා ඔහු අධිරණයට ගෙනාවට පස්සේ ගංගඩබිලා අධිකරනේ. ඒ රඳමිය රඳවන ස්ථානයේ පිපරීමක් සිද්ධ වෙලා ඒ සිරකරු ගාතනය වුණ. මිත්තූරණි මේ විදියටම තමයි දවසින් දවසපේ රටේ නීතිය පාලනය බල්ලටයනවා. සත්‍ය වශයම මදුස් ගාතනය කරේ ඔහු. අතර නැත්තම සිද්ධ වුණු වැඩිහෝ මාරුවකින් නෙමෙයි සත්‍යවශය ඔහු ගාතනය කරන්න බලපාපු ප්‍රධාන හේතුව තමයි කුඩුනන්සගෙත් ඒවගේම ප්‍රසන්න රණතුංගිගෙත් හොරකම් මැරකන් ගෙඩකං කුපාඩිකන් සහ මත්‍ර වි සමගතිබන සම්බන්ධය ඔහු අධිකරණේදි එලිකරනවයි කියල කරපු ප්‍රකාසියෝ. මිටටෝනි පාතාලිලෝක නායකුම් නිර්මාණය කරන්නේ මේ පවතින ක්‍රමය මේ පවතින දේශපාලනේ. ඒ නිසා මේ ක්‍රමය වෙනස් නොකර, පුද්ගලයෝ ගාතනය කරලා මෙය අවසංකරීමේ හැකියාවක් නෑ ඒ නිසා මේ කාල කන්න ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඒ ගැන සැලස්මක් තිබෙන දැක්මක් තිබෙන සමාජ දේශපාන කණ්ඩයමක් සමගය අපි පෙරටෙම. ෙි්‍රුණනි අගින්ත්‍ර ජයග්‍රණයක් නොති බෝ ඔබසිපත් කරමින් මා ඔබෙන්ට සමුගන්න. ඔබ සැමටටෑ ජය.